මෙවර CPL තරගාවලියේ පස්වන තරගයේ සුළු මොහොතකට පෙර නිමාටපත් වුණා. තරගයේ පැවැත්ුනේ බානුක රාජපක්ෂ ක්‍රීඩා කළ සාන්ත ලුසියා කින්ස් කණ්ඩායම සහ සාන්ත කිට්ස් කණ්ඩායම අතරයි. මෙම තරගයේදී බානුක රාජපක්ෂගේ විශිෂ්ට ඉනිම හේතුවෙන් සාන්ත ලුසියා කණ්ඩායම වෙත සුපිරි ජයක් හිමි වුණා. තරගයේ කාසේ වාසේ ජයග්‍රහණය කළ සාන්ත ලුසියා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට සාන්ත කිට්ස් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව කිට්ස් කණ්ඩායම පන්දු අරවිස අවසානයේදී විකට් තුනක් දෙවි ලකුණු 201ක් රැස් කළා. සාන්ත කිට්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු දෙකේදී බිඳ වැටුණා. නායක ෆ්ලෙච්චර් ලකුණු 2යි. එින් අනතුරුව දෙවන කඩුල්ල වෙනුවෙන් ලෙවිස් සමගින් මේයස් පන්දු 115කදී වේගවත් ලකුණු 199ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුණා. සුපිරිම ක්‍රීඩා කළ මේයස් පන්දු 62ක් තුලදී ලකුණු 92ක් රැස් කළා. 4x6ක් සහ 6x7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. සර්පින් ලකුණු 0යි. සුපිරි සතකයක් වාර්තා කළ ලෙවිස් පන්දු 54කදී නොදෙවි ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වුණා. 4x7ක් සහ 6x9ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. පන්දු යෙවීමේදී ඩේවිස් විසා පන්දු අර 3ක් තුලදී ලකුණු 29ට දැවී ගිය විකට් දෙකම දවා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සාන්ත ලුසියා කණ්ඩායම පන්දු අර 17යි පන්දු 2ක් අවසානයේදී කඩුලු 5ක් දැවි ජයග්‍රහණ ඉලක්කයේ පසු කළා. සාන්ත ලුසියා කණ්ඩායමේ පළමු විකට් 4ම ලකුණු 24ක් තුලදී බිඳ වැටුණා. ජොන්සන් චාල්ස් ලකුණු 12යි, අකේම් ලකුණු 6යි, නායක පේසස් ලකුණු 2යි, රෝස්ටන් චේස් ලකුණු 4යි. කෙසේ වෙතත් ඉන් අනතුරුව පස්වන කඩුල්ල වෙනුවෙන් බානුක රාජපක්ෂ සමගින් ටීම් සෙපට් පන්දු 44කදී අධිවේගී ප්‍රහාරයක් දියත් කරමින් ලකුණු 103ක් එක්කලේසිය කණ්ඩායම වෙත ජයග්‍රහී බලාපොරොත්තු වේ කරමින් ටීම් සෙපට් පන්දු 27ක් තුලදී ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වුණා. 4x4ක් සහ 6x6ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. 6 වන කඩුල්ල වෙනුවෙන් බානුක රාජපක්ෂ සමගින් ඩේවිස් වීසා පන්දු 38ක් තුලදී නොබිඳුණු ලකුණු 75ක් එක් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. කලකට පසුව සුපිරි ඉනිම ක්‍රීඩා කළ බානුක රාජපක්ෂ පන්දු 35කදී නොදෙවි ලකුණු 68ක් ලබා ගැනීමට සමත් වුණා. 4x6ක් සහ 6x4ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. බානුක රාජපක්ෂ අර්ධ ශතකයේ වාර්තා කළේ පන්දු 25කින්. ඩේවිඩ් වීසා පන්දු 20කදී නොදෙවි ලකුණු 34යි. 4x2ක් සහ 6x2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. පන්දු යෙවීමේදී ආනිච් පන්දු අර 4කදී ලකුණු 29ට කඩුලු 2යි. මේයස් පන්දු අර 4කදී ලකුණු 38කට කඩුලු 2යි. පෑම් පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම නිවැරදි ක්‍රිකට් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.